පසුවේ පුතේ. අද මම සූදානම් වෙන්නේ ඕකීඩ් පැලයක් බඳුන් ගත කරන්න. මේ තියෙන්නේ වැන්ඩා ප්‍රභේදයට අයත් ඕකීඩ් පැලයක්. මේ ඕකීඩ් එක අපි කියන ඒකපාදී ඕකීඩයක්. දිගට හැදෙන්නේ අංකුර දාන්නේ නැහැ වටේට. එතකොට අපි මේකේ අග්‍රස්ත කඳ කැබැල්ලක් තමයි සිටවන්නේ තියෙන්නේ. මම මේ අරන් තියෙන්නේ අග්‍රස්ත කඳ කැබැල්ලක් මුල් සහිත. එතකොට මුලින්ම අපි මේ කොටසේ තියෙන මියගිය මුල් තුවාල වෙච්චා, ඊළඟට මියගිය පත්‍ර කොටස් මල් පිපිලා ඉවර වෙච්ච කොටස් ඒ වගේ දේවල් ඉවත් කරන්න ඕන. ඒ සඳහා මම භාවිතා කරනවා සෙකටියරය කියන උපකරණය. ඔයගොල්ලෝ මේක දන්නවනේ. එතකොට මම මේ කඳ මෙතනින් කපනවා. ඊට පස්සේ මේ තුවාල වෙලා තියෙන මුල් කොටස් ටික කපනවා. ඊළඟට මෙන්න මේ බලන්න මේ මල් පිපිලා අවසන් වෙච්ච මලක නටු කොටසක් තියෙනවා. අපි ඒකත් කපලා ඉවත් කරමු. හරි. දැන් මගේ පැලය සූදානම් හිටවන්න. මේකෙදි ඕකීඩ් සඳහා මාධ්‍ය විදියට අපි ගන්නේ දැව අඟුරු සහ ගඩොල් හෝ උළු කැට. මම අරන් තියෙන උළු කැට. මේ කෑලි දාලා අපි මේ ඕකීඩ් පැලේ හිටවන්නයි යන්නේ. ඊළඟට මේ ඕකීඩ් පැලේ සිටුවීම සඳහා මේ වගේ දැල් පෝච්චියක් තමයි අපි ලබා ගන්නෙ, යොදා ගන්නෙ. මුලින්ම අපි මේ ඕකීඩ් වලට මාධ්‍ය විදියට ගන්න දැව අඟුරු සහ උළු කැට කැබලි වලින් ටිකක් එක තට්ටුවක් මේක ඇතුළට දා ගන්නවා. ඊට පස්සේ අපේ මේ ඕකීඩ් පැලේ ඇතුළට දාලා ඊළඟට මේ උළු කැට කැබලි සහ අඟුරු කැබලි තියාගන්න ඕනේ පැලේ කෙලින් අතට හිටින විදියට, පැලේ නොපෙරලෙන විදියට මේ ගල් කැබලි සහ උළු කැට කැබලි මගින් රඳවා ගැනීම කරන්න ඕනේ. මෙතෙන්දී ඔයාලට ආධාරකයක් විදියට ලීපටි කෑල්ලක් මෙතෙන්ට සම්බන්ධ කරන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා මේකට නම් ආධාරකයක් අවශ්‍ය නැහැ. ඍජුව පැලේ රඳවාගෙන තියෙනවා. ඒ වගේ ඍජුව පැලේ රඳව ගන්න බැරි අවස්ථාවලදී අපි මේකට ආධාරකයක් විදියට ලී කෑල්ලක් මේකේ මෙතනින් හිටවල ගැට ගහන්නත් පුළුවන්. මේ විදියට ගහ වටේට ගඩොල් කැබලි නැත්නම් උළු කැට කැබලි සහ දැව අඟුරු ටික දාලා ගහ ඍජුව සම්බන්ධ කරගන්න ඕනේ, තියාගන්න ඕනේ. බලන්න ඔයාලා දැන් මේ ඕකීඩ් පැලේ ඍජුව තියෙනවා. එතකොට මේ ඕකීඩ් කියන්නේ අපි දන්නවා අපිශාක. අපිශාකයක් වුණාම ඒ ශාකය පෝෂක සහ ජලය උරාගන්නේ වාතයේ. ඉතින් මෙයාට මාධ්‍ය විදියට අවශ්‍ය කරන්නේ සන්ධාරණයට විතරයි. ඊට පස්සේ අපි මේක එල්ලලා තියන්න පුළුවන්. ඕකීඩ් එක එල්ලි කියන්නේ උඩ වැවෙන නිසා එල්ලලා තිබ්බම හොඳයි. මේ විදියට ඕගලන්ට ඕකීඩ් පැලය බඳුන්ගත කරගන්න පුළුවන්.